අයිබෝන් කියලා පිළිගන්නවා එන්සිෙන් ක්‍රේෂන් YouTube චැනල් එකට. අද අපි කතා කරන්න යන්නේ තුලා රාශිය පිළිබඳව. ඔන්න තුලා රාශියෙන් එහෙමත්නම් තුලා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ කතා කරන්නේ. බලන්න ඔබේ ලක්ෂණත් ඔබේ චරිත ස්වභාවය මේ ආකාරයට පවතිනවාද කියලා. මේක ඔයගලන්ට ඉතා වැදගත් වේවි. මීට කලින් අපි කතා කරා මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා. ඊළඟට දැන් කතා කරන්නේ තුලා. අනිත් වීඩියෝස් වලින් උපන් අය ඉන්නවනම් ඒගොල්ලෝ ගිහිල්ලා බලන්න අපේ channel එකට, NCN Creation YouTube channel එකට. ඒ වගේම NCN Creation YouTube channel එක subscribe කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරගන්න. අපි දාන වීඩියෝස්, audios ඔයගොල්ලන්ට මග නොහැර නැරඹීමේ ඇසීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේ වීඩියෝ සම්බන්ධව ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න නම් අනිවාර්යෙන් කරන්න. මොකද අපිට මේ කමෙන්ට් එක හරි වැදගත් මේ channel එකට තව develop කරද්දී. ඔයගොල්ලන්ගේ අදහස් ටික දාන්න. ඒ වගේම මේවා හොඳයි කියලා හිතනවා නම්, මේවා මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් යාළුවෝ දැනුවත් කරන්න ඕන කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ social media වල මේක share කරන්න අමතක කරන්න එපා. යාළුවන්ට මතක් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අද අපි කිව්වේ තුලා රාශිය පිළිබඳව කතා කරනවා කියලා. තුලා ලග්නේ තුලා රාශියෙන් උපන් ඔබ ගැනයි මේ කතා කරන්නේ. සාමාන්‍ය උස සහිත වූ ඇඟ ටිකක් කෙට්ටු වෙන්න පුළුවන්. උස ප්‍රමාණය හැදුරු වැඩුණු ප්‍රිය දේහ ලක්ෂණෙහිමි අයෙක් කියලා තමයි කියන්නේ. ගැහණු පිරිමි කවුරුනත් දුර තියා දැක්කාම ටිකක් උසයි වගේ පේනවා ඇඟ. ඒක ඒ අනුව එතකොට අපිට නිකම් මෙයා කෙට්ටුයි උසයි වගේ වචනයක් නෙන්නේ. ඒ වගේම හොඳ තියුණු ඇහක් කියලා කියපුවා. මේ අපිට තියෙන ඇස් දෙක නෙමෙයි මේ කතා කරන්නේ. ටක් ගාලා ඕනම දෙයක් දෙයා පිළිබඳව නිකන් ඇහෙන් දැක්කවා ඒ කියවෙන්නේ. මේක වඩ තේරුමක් දන්නේ නැහැ මේ කියපු කතාව. අන්න ඒ වාගේ ස්වභාවයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ඔළුව හිස පිළිබඳව කතා කරුවොත් රූප ස්වභාව හොඳයි කියලා කියන්න පුළුවන්. රූප ස්වභාවය හොඳයි. ඒ කියන්නේ ප්‍රියමනාප ස්වභාවයක් තියෙනවා. මොකද මේක සිකුරුටයිති රාශියක් පිළිබඳව. ඔයා මතක් කරගන්න තුලා රාශියේ තියෙන රූපය. තුලා රාශියේ තියෙන රූපය බලන්න. තරාදියක් තියා ඉන්නවා. ඉතින් තරාදියෙන් අපි කියන්නේ කිරලමයින තියාගන්න ස්වභාවයක්. ඉතින් මේගොල්ලන්ගෙත් ඒ ලක්ෂණ තියෙනවා. අපි බලමු ඉස්සරහට ඒව ගැන කතා කරලා. අනුකම්පා සහිත කරුණාවන්ත හදවතක් කියන එක නම් කියන්න ඕනේ. ඕනම දෙයක් පිළිබඳව හොට දාලා පොඩ්ඩක් හොයලා බලලා ඒ මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරන්න ඕන නම් ඇඟට නොදෙන නොගෙන උදව් කරනවා. ඒකයි විශේෂත්වය. ඒ කියන්නේ සමහර දැන් කටක රාශීමියෙක් වාය ගත්තොත් එහෙම එයා ඇඟට ගන්නව. අනුන්ගේ ප්‍රශ්නේ තමන්ගේ කරගන්නවා. මේ අය අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්නේ නැහැ. නමුත් ඒකට තමන්ගේ වගේ ඉඳගෙන තමන්ගේ වගේ දැන කියන්නේ අනිත් කෙනාට දැනෙන්න උදව් පදව් නම් කරන අය තමයි තුලා රාශියේ උපන් අය විදිහට දකින්න දෙන්නේ. මොකද තම සතේකවත් තමන්ගේ බවට පත් කරගන්නේ නැහැ මේගොල්ලෝ. ඒ කියන්නේ අනිත් මනුස්සයා පිළිබඳව කරුණාවක් අනුකම්පාවක් පේන්නනවා වගේ ඉන්නවා. පෙන්නනවා වගේ ඉන්නවා. හැබැයි එහෙම දෙයක් එයා හිත ඇතුළේ නැහැ. ඒ කියන්නේ කොයි දේත් උනට ඩැංගේ දාගන්නේ නැති අය. ඒක හොඳයි. මම කියන්නේ ඒක නරකයි කියලා. ඒක හොඳයි. හැබැයි ඊළාට කතා කරනවා යුක්තියට අනුව ගරු කරන කෙනෙක්. ඒ කියන්නේ අයුක්ති කටයුතු වලට එන්නේ නැහැ. නීති විරෝධී කටයුතු වලට එන්නේ නැහැ. නීති අනුව පිළිවෙලකට හැබැයි තමන්ගේ වාසියත් බලනවා අනුව කටයුතු කරන කෙනෙක් කියලා. කායිකවත් වැඩිය කචල් වචල්. අපි ඒ වචනෙන් කියමුකෝ. කචල් වචල් දාගන්න කැමති නැහැ. සද්ද කැමති නැහැ. කවුරුත් එක්ක හොඳ මිනිහයි නරක මිනිහයි කියලා වෙන් කරන්න යන්නේ නැහැ. හැමෝම එක්ක ගන්න ජීවත් වෙන්න මේගොල්ලෝ හරි කැමතියි. හිතේ ශක්තිය හොඳයි. කේන්ද්‍ර අයග්‍රහ පිටිනු චෙක් කරගන්න කියන එක මේ රාශියෙදිත් මම මතක් කරනවා. මොකද මේ කතා කරන දේවල් තුලා ලග්න හිමියන්ට පොදු වුණාට තුලා ලග්නෙන් උපන් හැමෝම මේ විදිහට දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් පොදු ලක්ෂණ තියෙනවා. පොදු ලක්ෂණයි මේ කතා කරන්නේ. එතකොට ග්‍රහ පිහිටීම් තියෙන ගණිත මේ කේන්ද්‍ර සටහන අනුව ග්‍රහ පිහිටීම් පිහිටන ආකාරය අනුව අංශක අනුව ග්‍රහ දෘෂ්ටි අනුව අර මම මුලින් අනිත් රාශිවලදී මේවා විස්තර කරලා තියෙනවා. ඒ වාගේ පිහිටීම් මත මේවා වෙනස් වෙන්න පුළුවන්. ඔබේ ලග්නයේ අධිපති එතකොට මේ සිගුරුට යම්කිසි බලපෑමක් වෙලා නීච වෙලා දුර්වලලා හැම තිබ්බත් ඒත් බලපෑ මේ තියෙන ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒවා ඔයගොල්ලන්ගේ ළඟම තියෙන ළඟම ඉන්න මේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන සුදුසුකම් තියෙන ජ්‍යොතිෂවේදියෙක් හම්බෙන්න පාරම්පරිකව කිව්වත් එහෙම නැත්නම් කාලයක් තිස්සේ ජ්‍යොතිෂ කරන ආව පළියටවත් එහෙම යන්න එපා කියන එක මම ඉල්ලනවා. ඒකට හේතුවක් තියෙනවා. නැත්නම් වෙන්නේ
අර අපලයි අපලයි කියන ජෝතිෂවේදීන් තමයි බහුතරයක් මට දකින්න හම්බෙන්නේ. ඉතින් අපලයි අපලයි කියන එක නෙමෙයි වෙන්න ඕන, හොඳ දැනුමක් ඇතුව, හොඳ තේරුමක් ඇතුව, තර්කානුකූලව යම් කිසි දේවල් ඉදිරිපත් කරමින් කතා කරන්න පුළුවන්, ඒ දේවල් පැහැදිලි කරලා දේවල් මනුස්සයාගේ මනස වටන්න නැතුව මනස උඩින් තියන්න පුළුවන් කෙනෙකුට විතරයි ඇත්තටම වැදගත් වෙන්නේ ජෝතිෂ ශාස්ත්‍රය. නැත්තම් වෙනට පුරුද්දට, නැත්තම් පෙන්ෂන් ගියාට පස්සේ Tamanට කරන්න රක්ෂාවක් නැති නිසා, නැත්තම් මිනිස්සු අතර නිකන් පිළිගැනීමක් ලොකුකමක් හදාගන්න ඕන නිසා, එහෙම නැත්තම් තමන්ගේ පියා ඒ ශාස්ත්‍රය කරගෙන ආව නිසා අපි කරගෙන යන්න ඕනි කියන මතය මත ඔහෙ මොන හරි ටිකක් පොතක් බලන්න කියන එක ඒක තේරුමක් නැති කතාවක්. හරියට තේරුම් අරගෙන මනුස්සයෙක් වෙනින් කරනවා නම් වඩා සුදුසුයි කියලා තමයි මම කියන්නේ. එහෙම කෙනෙක් තෝරාගෙන ඔබ ඉදිරිපත් වෙන්න මේ අය ඕනතරම් මේ රටේ ඉන්නවා, ඒගොල්ලෝ ගාවට යන්න. ඊළඟට කියන්න තියෙන කතාවක් තමයි ඥානේ, මම දැන් කිව්වනේ කතා කිරීමේ හැකියාව මේගොල්ලෝ ගාව තියෙනවා කියලා කිව්වනේ. ඈ කතා කිරීමේ හොඳ ඉවකුත් තියෙනවා. මං කියවනේ එකක් මේගොල්ලන්ට මොනවද දෙගන්නේ, ඇහෙන් දකින්න ඉවා. මට එහෙමයි කියන්නේ මේ ඉව කියන්නේ ආහෙන් නෙමේ, ඇහෙන් දකින්න එකක්. මොකක් හරි දෙයක් ඉදම ඒක හැට ගැටෙනවා, ටක් ගාලා ඒ දේ වෙනවා. ඊට පස්සේ ඒ ෂණිකව ඒ හිතලා තීරණයක් ගන්න. ඉතින් බොහෝ දුරට ඒක එයාගේ පැත්තෙන් සාර්ථකයි. අනිත් මිනිසුන්ට මොන දේවල් හිතුණත්, හිතමනාපකම් ඇතුණත් එයා ඒ පුද්ගලයාගේ පැත්තෙන්, ඒ කියන්නේ තුරාලගේ හිමියාගේ පැත්තෙන් නම් ඒක සාර්ථක වෙයි. අනිත් මිනිසු මොන දෝෂයේ පැවරුවත් හිතර කේන්ති ගන්න කෙනෙක් ක්ෂණිකව මාර කෝපයක් එනවා. ඉතින් මාර කෝපයක් කියන්නේ ඉතින් හැමදේම මාරයටයි දේවන්නේ. මාර කියලා වචන ඉස්සරහට දාලානේ අපි හැමදේම කතා කරන්නේ. ඉතින් කෝපය ඇවිල්ලා ඇත්තටම මාරයගේ දෙයක් තමයි. ඉතින් ඒක නිසා එහෙම මේගොල්ලන් ඉක්මනට කේන්ති ආවහම ඒ වගේම තමයි තව පැය භාගයක් විතර වාය ගත වෙන මොහොතදී ආයෙත් අර සුපුරුදු චරිත ස්වභාවයට එනවා. හැමෝම එක්ක හොඳින් ඉන්න ඕනේ කියන චරිත ස්වභාවයට. දක්ෂතාව වලට ආශා කරනවා. අනිත් කෙනෙක්ගේ දක්ෂතාවයේ සමහර අවස්ථා වෙනම් සමහර අය ගරාමිට ලක් කරනවා. මොකද තමන් හරි කියන්නේ ඒවා. ඉතින් අර උපත්ියේ ග්‍රහපීති මත සිද්ධ වෙන දේවල් නැත්තම් දක්ෂතාවයට දක්ෂතා යා දක්ෂයි කියලා කියන්න කටහරින්න මේගොල්ලෝ පසුබට වෙන්නේ. නමුත් හදවතින් නෙමෙයි ඒක කියන්නේ, වචනයෙන්. ඒ කියන්නේ අර ගණදිනුවක් නැහැ කියලා මම මුලින්ම කිව්වනේ ඕනට වඩා. ඒ නිසා හදවතින් කියන අය නෙමෙයි මේගොල්ලෝ, වචනයෙන් කියන අය විතරයි. ඒ නිසා ඒගොල්ලෝ පිළිබඳ ලොකු මේකක් අවශ්‍ය නැහැ. ලොකුවට වැගේ දා ගන්න ඕනෙත් නැහැ. දැන් තුලාලක් නෙමියෝ අනිත් හිමියන් තමන් මේ තමන්ගේ කරගෙන ඇගේ දාගෙන ඉන්නේ නැහැ වගේම මම අනිත් ලාගේ හිමියන්ට කියනවා තුලාලක් හිමියන් ඕනට ඇගේ දා ගන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඒගොල්ලෝ එකතරා ලිමිට් එකට ඉන්න කෙනෙක්. ඒ නිසා වෙනත් ලග්න හිමියන් නිකන් ලොකු ආදර කණිකකුමක් බඳ මේ බැඳීමක් හදාගෙන ඉඳලා පස්සේ අර ඒ හිතවත්කම් බලදුනාට පස්සේ දුක් වෙනවට වඩා සුසුයි තුලාලක් හිමියෝ මේ විදිහයි කියලා තේරුම් අරගෙන මේ වීඩියෝ එක අහලා අපි ජීවත් වුණා නම් ඉතාල වටිනවා. ඒක නිසා මේක හොඳින් අහගන්න. තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. යුක්ති අයුක්ති සම්බන්ධව කතා කරන්න ගියොත් අර තරහදීනේ එහාට මෙහාට දාලා මෙන්න මේක මේ විදිහයි කියලා බැලන්ස් කරලා පෙන්වන්නද කියන කට්ටිය. ඉතින් අමුතුවෙන් ඒ ගැන කියන්න දෙයක් නැහැ. හැම දෙයක්ම බලන්නේ සමබරව. මං මෙච්චරක් අපි හිතමු තුරාලග්න හිමියෙක් gedara ජීවත් වෙනවා කියලා. තමන්ගේ පවුලේ gedara ජීවත් වෙනවා තුරාලග්න හිමිය. ඒතකොට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි දැන් අපි හිතමු සහෝදර දෙන්නෙක් ඉන්නවා. එතකොට මම ගෙනාවා. අපි හිතමු gedara uyanda pihandawa. හා මම gedara uyanda pena baduwale මං රුපියල් 1000ක් ගෙනාවා. එහෙනම් අනිත් දිනත් 1000ක් ගෙන්න ඕනේ. මොකද දැන් තරහදී අන්බැලන්ස් වෙනවනේ. අන්න එහෙම ස්වභාවයක් මේගොල්ලන්ගේ තියෙනවා. ඉතින් තමන්ගේ පවුලේ ඉන්නවනම්, තමන් විවාහක වෙලා ඉන්නවනම් මේ සියල්ල බලන්න. විවාහලා ඉන්න කිව්වොත් අපි දැන් නෝනා සමහරට තුලා ලග්න වෙන්නේ නැහනම් ඉතින් එයා බලනවා රයිට් මං පවුලට 50ක වැඩ කරනවනේ. ඉතුරු 50 මහත්යා කරන්න ඕනේ. අන්න එහෙම මතවල ජීවත් වෙන අය ඒ නිසා හරි අමාරුයි මේගොල්ලොත් එක්ක ගණදෙනු කරන්න. අර 50-50 ඒ කියන්නේ මෙතරාදිය බැලස් කරනවා කියන චේතනාවෙන් ඉඳගෙන ඇත්තටම කටයුතු කරනවා නම් ප්‍රශ්නයක් නැතුව මේගොල්ලොත් එක්ක ගණදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මේෂ ලග්න අය වාගේ නෙමේ පුද්ගලික සැපපහසුකම් උදෙසා අනිත් කියන්නේ තමන්ගේ සැපපහසු අනිත් අය උදෙසා දීලා තමන්ට ඒක නැතුණායි කියලා වාගේ ලොකුවට හිතන්නේ නැති අයත් ඉන්නවා මේකේ. ඒ කියන්නේ Tamanට තියෙන පහසුකම් يعني මොකද මේගොල්ලෝ පහසුකම් හොයනවා නෙමෙයිනේ, බැලන්ස් කරන එක බලන්නේ. බැලන්ස් කරන දැන් Tamanට තියෙන පහසු වගේම අනිත් අයටත් තියෙනවා. හැබැයි බැඳීම් කියන එක ඇතුළේ නෙමෙයි මේගොල්ලෝ කතා කරන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී Tamanට දුක් විඳින අවස්ථා දෙනවා. මොකද Tamanට තියෙන සබ පහසුකම් උනත් අනිත් අයගෙන් දීලා කලාතුරකින් එහෙමයි හම්බ වෙනවා. එහෙම දුක් විඳින අය හොඳ සිතුවිලි තියෙනවා. මම මුලදී කියවනේ සම්බන්ධව ස්වභාවික දේවල් පිළිබඳව ඇලීම් ගැටි මේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ එදිනෙදා තියෙන දේවල් එක්ක ජීවත් වෙනවා. ඔකයි කියන්න තියෙන්නේ. ස්වභාවික දේවල් කියලා කියන්නේ එදිනෙදා ආමුතු දේවල් මවා ගන්නෙත් නැහැ. නැති දේවල් මතු කරලා පෙන්වන්න හදන්නෙත් නැහැ. තියෙන්නේ මොනවද? ඒකත් ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒක තමයි ස්වභාවය.
මේගොල්ලු ආත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමීත්වය වැඩි කියන එක තමයි මම දන්නා පරිදි නම් ඔය ගොඩක් පොත්පත්වල හරි ඒ ලිපිවල තුලාලම් හිමියන්ගෙන කතා කරලා තියෙන්නේ. මේක පොදුවේ දකින ලක්ෂණයක් වුණාට මගේ අත්දැකීම මත තියෙනනම් මේක අර බැලන්ස් කිරීමක වායි කාරණයක් නෙවෙන්නේ, බැලන්ස් කරනවා කියන එකනේ. එතකොට මේ ආත්මාර්ථකාමීත්වයද පරාර්ථකාමීත්වයද කියලා දැන් මෙතනදී අපිට කියන්නේ දැන් පොතපතේ තියන්නේ පරාර්ථකාමීත්වයද කියන එකනේ. අනිත් අය හිතනවායි කියන එකනේ. මම නම් එහෙම එකක් නෙමෙයි මේක දකින්නේ. දෙපැත්ත බැලන්ස්. මං ගැන හිතනවා වගේම දැන් මං තාම මිනිස්සු උදව්වක් කරා කියන්නේ. දැන් මම නම් තුලා හිමියෙක් නම් ඔවුන් හිතන්නකෝ. තමන් උදව්ව වෙන මේගොල්ලන් ක්‍රමේ තමයි මං මේ මිනිස්සු උදව්වක් කළොත් ඒ හා සමාන උදව්වක් එයාට ඒ මිනිස්සෙන් මට කවදාහරි ලැබෙන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් හිතනවා. එහෙම මේ ස්වභාවයන් නම් තියෙනවා. අර බැලන්ස් වෙන්න ඕනේ කියන එක තරආදී බැලන්ස් වෙන්න ඕනේ කියන එක මොළුවේ තියාගන්න. ඒක තමයි මේගොල්ලන් ගොඩාක් දුරට තියෙන දේ මගේ පුද්ගලික අත්දැකීමක් ඒ කිව්වේ. සිතුවිලි හොඳයි කියන එක මම මුලදී කිව්වා වගේම සමා කියන්නේ විවාද වාද විවාද වලට යන්නේ නැත් කියලා මම කියවනේ. මොකද රණ්ඩු සරවල වලට මේගොල්ලෝ යන්නේ. මේගොල්ලෝ බලන්නේ හැම වෙලාවෙම ෂේප් වෙලා හොඳ මිනිහයි නරක මිනිහයි එක සම සමව හොඳින් ජීවත් වෙන්න විතරයි. ඒගොල්ලන්ට අදාළ නැහැ හොඳ මිනිහවත් නරක මිනිහවත් කවුරුත් අදාළ නැහැ. තමන් යන ගමනත් එක්ක තමන් පාඩු යනවා. හැමෝම එක්ක හොඳින් ඉන්න උත්සාහ කරනවා. හොඳින් කියලා කියන්නේ තමන්ගේ පැත්ත මල්ල තර වෙන විදිහට. තව කෙනෙකුට හානියක් නොවන තරමට වගේ. ඊළඟට කාගෙත් හොඳ හිතනම් ඉතින් දා ගන්නවා. මොකද දැන් මේ ලක්ෂණය මෙහෙම පෙන්눔 කරපුවාම මිනිස්සු හිතන්නේ තුලා ලග්න හිමියන් දිහා දකිනකොට අනිත් මිනිස්සු හිතන්නේ මේ මිනිස්සු හරි හොඳයි. මොකද අනිත් දේ අනික් අය වෙනේ පුදුම විදිහට කැප වෙනවනේ. අනිත් අය වෙනේ පුදුම විදිහට කැප වෙනවා. ඒ කැප වෙනවා එක පෙන්නාම බාහිරින් බලන මිනිස්සුන්ට පේන්නේ මේ මිනිස්සු හොඳයි කියලා. නෑ, ඒගොල්ලෝ මේ කැපවීම ඇතුලේ අර තරආදී බැලන්ස් කියන බලාපොරොත්තු වෙනවා. කැප වුණා වගේම අපිට දෙයක් Tamanට ඒකට හරියන්න ලැබෙන්න ඕනේ. නැත්තම් තරආදී අන්බැලන්ස්. මම මේ තරආදී කියන වචනේ කියවෙන්නේ ඕගොල්ලන්ට මේ කියන කාරණා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඒක තමන් තුලාලග් නිමෙන් නම් ඒක තේරුම් ගන්න. ඒ වගේ තමන් ආශ්‍රය කරන තුලාලග් නිමෙන් නම් යාළුවෙක් ඉදිරියට ඔන්න ඒක තේරුම් ගන්න. උදව්වදව නම් හම්බි. හැබැයි ඒ දුන්නා වගේ මේ පුජ්‍යලත් ඒ උදව්වපතව යම් කාලෙකදී බලාපොරොත්තු වෙන බව මතක තියාගන්න. නැත්තම් කොහෙ හීන් නූලේ. අපි කියන්නේ හීන් නූලෙන් ප්‍රමාණිකූලව සද්ද නැතු හොයාගෙනොත් ඒ කරපු දෙයට හරියන දෙයක් අහපු අනිවාර්යෙන් ඒගොල්ලෝ ලබා ගන්නවා කියන එකත් මතක තියාගන්න. කෙසේ හෝ ඔබට නොදැනෙන කෙසේ හෝ ඒගොල්ලෝ මේ තරආදිය බැලන්ස් කර ගැනීම පැහැදිලිව කර ගන්නවා. මිනිස්සුන්ට ගරු කරනවා. කාටවත් ගරු කරන එකනේ අර සමාජය හොඳින් තියාගන්නවා කියලා කියන්නේ. මේගොල්ලෝ ඉතින් එලවටත් නැති මෙලවටත් නැති જાතියක් වාගේ තමයි කියන්න වෙන්නේ. මේගොල්ලෝ එලවටත් නැති මෙලවටත් නැති කොටසක්. දැන් එහෙම කියපුවාම තුලාලග්න හිමි ඔබ මාත් එක්ක තරහ වෙයි. මේ කියන්න ගියේ මේක විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා. විද්‍යාත්මක කියලා කියන්නේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව පසුබිමකුත් තියෙනවා. ඒවා මම පස්සේ විස්තර කරනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් එහෙම දාලා දෙමු කොහොමද එහෙම කියන්නේ කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ මේ අය ලෞකික ජීවිතෙත් අර සාමාන්‍ය විදිහට යනවා. බැලන්ස් වෙන්න ඕනේ. ලෝකෝත්තර ජීවිතෙත් බැලන්ස් වෙන්න කියලා යනවා. ඉතින් දැන් ලෝකෝත්තර ජීවිතෙටත් නැහැ. ලෞකික ජීවිතෙටත් නැහැ. කෝකටවත් බර නැහැ මැදි යනවා. අවසාන බලපුවාම එලවටත් නැහැ. මෙලවටත් නැහැ වගේ වැඩක් තියෙනවා. බලන්නකො හොඳට මේගොල්ලෝ. පුරාලග්න හිමියන් පිළිබඳව හොඳට බලන්නකො. එතකොට ඔයගොල්ලන්ට හඳුනා ගන්න ලැබෙයි මේගොල්ලන්ගේ චරිත ලක්ෂණ. හැබැයි පන්සලේ පින්කමක් තියෙනවා කියලා කිව්වොත් සුදානගෙන පින්කමටත් යනවා. හැබැයි දැන් ගෙදර දොරේ දියුණු කරගන්න මොන හරි දෙයක් තියෙනවා කිව්වොත් ඒකටත් හොඳට මෙහෙය කරනවා. තව මොන හරි මිනිස්සුෙකුට උදව් කරන්න දුව ඒකත් කරනවා. හැබැයි කායිකවත් කොහොමත් මේ බැඳීමක් පන්සලට ගියායි කියලා මම මේ ලෝකෝත්තර දෙයක් ගැන කල්පනා කරන්නේ නිර්වාණය අවබෝධ කරගන්න ඕනේ, ධර්මයේ පිළිබඳව හොඳ දැනීමක් හදාගන්න ඕනේ, ඒ පිළිබඳව ටිකක් හිතන්න ඕනේ, අපි මේ ජීවත් වෙනවා මැරෙනවා නේද බොහොම ටික කාලයක් ඉන්නේ නේද, එහෙම හැඟීම් නැහැ ඒගොල්ලෝ ගාව. පැහැදිලිව මානුෂීය හැඟීම් තිබ්බා වුණාට බැඳීම් නැහැ, ගාණක් නැහැ. මේ බැඳීම් නැහැ කියන වචනේ මම කිව්වේ ලෝකෝත්තර වශයෙන් කියන බැඳීම් නැහැ කියන වචනේ නෙමෙයි. අර එලෝටත් නැහැ මෙලෝටත් නැහැ කියන වචනේ. දෙපැත්තරම නැහැ. මම බැලස්නේ. මට ඒකත් එකයි මේකත් එකයි. මම ඔය ඒකත් එකයි මේකත් එකයි කියන එක ඇතුලේ තමන්ගේ මල්ල කොච්චර තර වෙනවද කියන එක තමයි හැමදේම අවධානය යොමු. මේ තමන්ගේ මල්ල තර වෙනවා කියන එක මම දැකලා තියෙන්නේ මට තියෙන ප්‍රායෝගික අත්දැකීම් මත. ඉතින් එහෙමනම් දුර්වලකම් හැටියට මේගොල්ලන් කතා කරොත් භෞතික වස්තුන් වලට ආසයි. සිකුරුගේ සිකුරු මූලිකත්වයේ දරන රාශියක්නේ. සිකුරු කියන්නේ ලෞකික දේවල් තමයි. එතකොට ඔබේ සිකුරු බලවත් නම් ලෞකික දේ සම්බන්ධයෙන් ඉතා
සැප පහසු විඳින්නම උත්සාහ කරනවා. ලෞකික භෞතික සම්පත් වැඩිපුර ලංකර ගැනීමට ලොකු ආසාවක් උනන්දුවක් උත්සාහයක් දරනවා. ඒ වෙනුවෙන් සමහර ජීවිතේ සෑහෙන ගෙවීමක් කරනවා. ආර්ථික වශයෙන් මානසික වශයෙන් වෙන්න පුළුවන්. ඒ වයින් හැබැයි සතුට ආසාවත් ලබා ගැනීම හැකියාව දෙනවා. ඒකන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මම නයි දෙයක එච්චර ලොකුවට බෑ ගන්න. ලෞකික ලෝකෝත්තර දෙකටම මැද්දෙන් ඉන්න හින්දා දෙපැත්තරම නැතුව ජීවත් වෙන මේ සුදිහර තමයි මම මේ තුරාලග්න හිමියන් දකින්නේ. ඒ මගේ අත්දැකීම. ඕගොල්ලන්ගේ එහෙම අත්දැකීම් තියවන නම් ඉතින් මට බැලලා හරි කමක් නැහැ. මේ ගැටින් ක්‍රමෙන්ට් එකක් දාන්න මම ඒකට AI කියන එක පිළිබඳව පැහැදිලි කරන්න. ඔබේ උපන් විස්තර තියවන නම් ඒවත් යටින් දාන්න යම් විදිහකින් අපිට වෙලාවක් තිබුණොත් ඒ පිළිබඳවත් බලලා ඔයගොල්ලන්ට දැනුවත් කිරීමේ හැකියාව දෙනවා. පුංචි හරි දැනුවත් කිරීමක් එක වචනයක් හරි ඔබ වෙනුවෙන් දීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ අලුත් අදහසක් තියවන එකක් يعني මෙන්න මේ ගැන තොරතුරු අපිට විස්තර කරලා දෙන්න කියලා තිබුණොත් ඒකත් දාලා තියන්න. ඒතකොට අපිට පොදුවේ හැමෝටම ගැලපෙන විදිහට නැවත ඔඩියෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගේන්න පුළුවන්. රෝග වශයෙන් කතා කරුවොත් වකුගඩු රෝග, ඇපෙන්ඩිසයිස් වගේ දේවල් තමයි එන්නේ. තුනටියේ මුත්‍රාශය රෝගත් තියෙන බවට පොතපතේ සඳහන් වීමක් තියෙනවා. ඉතින් මට නම් ඒක يعني මගේ ප්‍රායෝගික අත්දැකීම මත එහෙම තුරාලග්න හිමියන්ට කියලා විශේෂයෙන් මම තොරව මේ හදාගන්නේ නැහැ. මම බලන්නේ ඉතින් මගේ ප්‍රායෝගික අත්දැකීම් මත ගත්තොත් තියෙන්නේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් මතම සහ ඒ පුද්ගලයා අපිට දක්වන يعني පුද්ගලයාගේ අදහස් තියවනේ මේ ජීවත් වෙනකොට ඇතිවෙච්ච ප්‍රශ්න ටික ඒවා මත තමයි අපි තීරණයක් ගත යුත්තේ. ඉතින් ජ්‍යොතිෂ වේදින්ට අවශ්‍ය වන වශයෙන් කියන්නේ අපලයි අපලයි කියන තැන ඉන්නේ නැතුව ඒ තමා ගාවට එන සේවාදායකයාගේ මානසික යහපත උදෙසාම, මානසික සුබ සිද්ධිය උදෙසාම, ඒගොල්ලන්ගේ යහපත උදෙසාම උත්තර දෙන්න උත්සාහ කරන්න. හැබැයි ජ්‍යොතිෂයට පරිබාහිර උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ජ්‍යොතිෂයට අනුකූලව හැබැයි අර මනුස්සයාගේ මනස වටන්නේ නැතුව. ඉතින් ඒක ඉතා වැදගත්. ඔයගොල්ලෝ ඒ වගේ ජ්‍යොතිෂ වේදින් හම්බෙන්න. ඉතින් එහෙමනම් අපි මේකෙන් අදට සමු ගන්නවා. අලුත් වීඩියෝ එකක් අපි හම්බ වෙනවා. හැම දිනාටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තාම subscribe කරලා නැත්නම් subscribe කරගන්න, bell icon එක click කරගන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම යාළුවන් අතර share කරන්න අමතක වෙන්න එපා. ඊළඟ වෘශ්චික රාශියෙන් අපි හම්බ වෙනවා. හැම දිනාටම සුභ දවසක්. තිරුවන් සරණයි.